මොහොම ආශිර්වාදමත් ඒ වගේම මිහිරි උදෑසනක් වගේම ජයග්‍රහී සතියක් ඔබට ප්‍රාර්ථනා කරනවා මමත් ප්‍රබත් අද උදෑසනින්ම ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබ හැමදාම ආදරය කරන ඔබේ නුග සෙවන සමගින් අමන්ත මේ තරහ ගිහිල්ලා තියෙන තරහ යනවනේ නේ හැමදාම යනවා හායි හැමදාම තරහ යනවනේ හැමදාම යනවා හැමදාම එනවා හැබැයි මේ තරහ හැමදාම යනවා නම් හැමදාම එනවා නම් මෙන්න මෙහෙම දෙයක් කරොත් එහෙම ජීවිතේ සතුට හැමදාම තියාගන්න පුළුවන් ඒ කියන්නේ මේ කෝපේ එක තැනක එක මොහොතක එක තප්පරයක ඔබට පුළුවන් නම් ඉවසන්න දවස් සිය ගානක සතුට ඔබෙන් ගිලිහිලා යන එක පාලනය කරගන්න වළක්ව ගන්න පුළුවන් ඒකනම් සිය දහහක් ඇත්ත එක තැනක දිවසන්න පුළුවන් නන්නේ ඔව් හැබැයි ප්‍රශ්න තියෙන අර අපි එකට කියනවා අර කේන්ති ගිහිලා 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 පුපුරන ස්ථාන බොයිලින් පොයින්ට් කියලා කියන්නේ ඉතින් අන්න එතන තමයි හරි අමාරු ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක ප්‍රගුණ කළ යුතු දෙයක් ඒක එක දවසකින් දෙකකින් තුනකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි හැබැයි ඒක බහැනක් පැත්තකුත් තියෙනවා අර ඒක ප්‍රගුණ කරන්න අර බොයිලින් පොයින්ට් එක නැත්තම් පුපුරන ස්ථාන තමයි ඉහළට ඉහළට යනවා එහෙමද ඔව් එතකොට තියෙන දේ තමයි ඒ පිපුරායම තව භයානක වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ඉවසන්න ඕනේ. හැබැයි ඉවසීමත් එක්ක ඒක හිත ඇතුලේ තද කරගෙන ඉඳීම හරිම භයානකයි. ඒ නිසා ඉවසව ඒක අතහැරලා දාන්න පුළුවන් නම් ඊට පස්සේ තමයි අර පිපිරීමේ ගුණය නැති වෙලා සාමාන්‍ය තත්ත්වයක තමන්පත් වෙන්නේ. නැත්තම් තමන්ගේ හද ඇතුලේ තමන් වේදනාව විඳිනවා, ඇඟපත වේදනාව විඳිනවා. ඊට පස්සේ කවදා හරි පුපුරා ගියොත් එහෙම ඒක මහා විශාල විනාශයක් වෙන්න පුළුවන්. එනිසා අපි එහෙම නොවි ඉමු. ඔබේ ජීවිතයේ ඉවසිලිපන්ත බව වෙනුවෙන් නිර්මාණශීලීත්වය අලුතින් හිතන එක මේ සියලු දේ බොහොම වැදගත් අපිට ඉවසන්න පුළුවන් වෙන අලුත් දේවල් හොයාගෙන යති. මොනවද අද ඔබේ ජීවිතයේ සිත පිනිනිසා තිලකය පාළුවෙයුමා සිත මිදුමේ තිරපත වලලුලු අතින් ඉවතට ඇත්තර හොරෙන් එමිත බලාපන්නුමා තුමුල නමුණු කුලගිරි හිස උඩුල සඳ මඬල දුටු නෙත රැවටුනා තමයි කිමද මේ තරම් මේ ගැන ඉනහෙන්නට කාරණා මූණ රතු වෙලා වෙනතින් කඳුළු පනින තුරු එළියට ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා
ඔහොම hina වෙනකොට උමා විතරක් නෙවෙයි හැම කෙනෙක්ම ලස්සනයි. මේ ලස්සන උදෑසන තව වඩා ලස්සන කරන්න අපිකට බොහොමත්ම ස්තුතියි. අපි ගොඩාක් ආදරය කරන පුජ්‍යලයක් ලෙස අතිශය ආදරෙන් ගෞරවෙන් පිළිගන්නවා සමන්ජන දාස ඔබ. අතිශය ආදරෙන්. ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දාසකට පස්සේ ලංකාවට ආපු වෙලාවේ ජාතික රූපවාහිනියත් එක්ක එකතු වෙන්නට පැමිණීම අතිශයින් අගය කරනවා. ලංකාවේ ඉපදිලා ලංකාව තුල සේවය කරලා වෘත්තිකයෙක් බවට පත් වෙලා අවසානයේදී තමන්ගේ සේවය ජාත්‍යන්තරයට අරගෙන ගිහිල්ලා මෞබිමට මූල්‍යමය වශයෙන් උදව් කරමින් එතනින් එහාට තමන්ගේ ජීවිතය ගොඩනගාගත්ත අතිශය සාර්ථක වෘත්තිකයෙක් ඒ වගේම අතිශය සාර්ථක කලාකරුවෙක්. ඒ තමයි අපගේ පළවෙනි හෝරාවේ එක පුරුකක්. ඔබ දන්නවා අපගේ පළවෙනි හෝරාවේ හැම වෙලාවෙම ක්ෂේත්‍රයන් දෙකක අතිශය දස්කම් දක්වන දෙදෙනෙක් එකම ස්ථානයකදී එකම වේදිකාවකදී හමු වෙනවා. ඉතින් ඒ සංගීතය ඒ වගේම ඉංජිනේරු තාක්ෂණය ඉංජිනේරු වෘත්තිය ඒ පැත්තෙන් සමන් එක කතා කරද්දී අනිත් පැත්තෙන් තවත් ලෝකයේ ජයගත්ත ඉතාමත්ම සුපිරි මෝටර රථ ධාවන ශූරයෙක් අත්තනම ශූරයෙක් කියනට වඩා ශ්‍රී ලංකාවෙන් ලෝකයේ විශිෂ්ටත ලෙස ජයගත්තා වූ විශිෂ්ටතම මෝටර රථ ධාවන ශූරයා මේ වෙන කවුරුත් නෙවෙයි ලංකාවේ දජය ලෝකයක් වටා අරගෙන ගිය දිලන්ත මාළගමුව. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඔබත් සැහෙන කාලයකට පස්සේ ජාතික රූපවාහිනිය ඔස්සේ අද මුණ ගැහෙනවා. මේ දෙදෙනාම වෙනස් ශ්‍රේෂ්ඨයන් දෙකක වුණාට මේ දෙදෙනා තුලම අතිශය සමාන වූ සමීප වූ ලක්ෂණ තියෙනවා. අයෙක් වෘත්තිකයෙක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය තුල නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට බොහෝ දේවල් ආකර්ෂණය කර ගනිද්දී අනිත් පුද්ගලයා ලෝකයට ක්‍රීඩාව ඔස්සේ ගිහිල්ලා ශ්‍රී ලංකාවේ දජය කරෙහි බොහෝ දේවල් ආකර්ෂණය කර ගන්නවා. ඉතින් මෙන්න මේ දෙක තමයි සමානකම මේ කාරණාම තමයි වෙනස්කම්. ඉතින් මේවත් එක්ක තමයි අද අපි පළවෙනි පැය ඔබ සමග ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දෙදෙනාම සෑහෙන කාලෙකින් ආපු නිසා ආගිය තොරතුරු ඒ වගේම මේ වෙන විට මොනවද කරන්නේ කියන කාරණා කතා කරන්න ඕනේ. හැබැයි ඊට කලින් ඔවුන් දෙදෙනාම ගත්ත බරපතලම තීන්දුව දෙක මුලින්ම සාකච්ඡා කරලා ඉන්න හිතුණා. සමන් ඔබට ආවට පස්සේ ඔබ ඉතාමත්ම හොඳ වෘත්තිකයෙක් හිටියා ශ්‍රී ලංකාවේ. ඔබගේ ඉංජිනේරු ශ්‍රේෂ්ත්‍රේ ඉහළටම ගිහිල්ලා එක්තරා සමාගමක සාමාන්‍ය අධිකාරී තත්වයට පත් වෙලා ඉහළම තත්වෙන් වෘත්තිය කරගෙන ඉඳද්දි ඔබ තීරණයක් ගන්නවා නෑ මෙතනින් එහාට මම තව නිර්භීත තීන්දුවක් ගන්න ඕන තව ඉස්සරහට යන්න ඕන කියලා. එහෙම කියලා තමයි පිටරට යන්නේ. ඇයි මෙහෙම තීන්දුවක් ගන්න හේතුව? ආමන්ත මේ අද මේ උදෑසන අපි මේ හැම කෙනෙකුටම යම් කිසි ආදර්ශයක් පණිවිඩයක් ලබා දෙන්න හිතාගෙන මේ ආවේ අපේ ජීවිතයෙන් යම් කිසි උදාහරණයක්. මම පොඩි කාලේ ඉඳලාම හැම වෙලාවෙම මේ වෙනස් වීමකට භාජන වෙන්න කැමතියි. ඉතින් විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් මට මේ ඉංජිනේරු උපාධිය හදාගන්න කාලෙත් මම වැඩිපුර උනන්දුවක් දැක්වුවා අමරදේවයන් සරච්චන්ද්‍රයන් සිරිගුණ මහාචාර්ය සිරිගුණ සෙන්යන් මේ වගේ ආශ්‍රය යටතේ මගේ ඉංජිනේරු වෘත්තියට අමතරව කලාව පිළිබඳව යම්කිසි පරිචයක් ලබා ගන්න. ඒ නිසාම යම්කිසි අවස්ථාවක මට වාසනාව ලැබුණා මේ ගායකෙක් වශයෙන් ලංකාවේ ප්‍රසිද්ධ වෙන්න. ඒකෙන් පස්සේ වෘත්තිකයෙක් වශයෙන් ඉදිරියට යනකොට මට හිතුණා මෙතන නෙමෙයි අපේ අවසානය කියලා. මම තීරණය කරා ගානා දේශයේ රැකියාවකට යන්න. ගානා රාජ්‍යයේ රැකියාව කරන අතරේ මට නැවත මේ ලංකාවේ අවස්ථාවක් හම්බුණා වැඩ කරන්න. ඒක නිසා ආපසු ලංකාවට පැමිණලා ටිකක් කාලෙකදී මම නැවත බහරෙන් රාජ්‍යයට ගියා. මේ ඒ වෙනකොට මම ඇත්තටම ගීත වශයෙනුත් වෘත්තිමය වශයෙනුත් ඉතාම ඉහළ තැනක හිටියේ. නමුත් මට අවශ්‍ය වුණා වෙනසක්. ඒක නිසා මේ ලෝකේ ඉතුරු අපිට අපි වෙනුවෙන් තියෙන දේවල් මොනවද කියලා අවබෝධ කරගන්න. ඒක නිසා මට ලැබුණ හැම අවස්ථාවම ප්‍රයෝජනට අරන් ඒ රටට ගිහිල්ලා සමාජයට අවශ්‍ය වෙන විදිහට විභාගයක් දෙකක් කරලා ඒකට ගැළපෙන විදිහට මේ සම්බන්ධ වෙලා දැනට නැව් අලුත් වැඩියා කිරීමේ ක්ෂේත්‍රයේ විශේෂඥ ඉංජිනේරුවෙක් වශයෙන් සේවය කරනවා. බහරෙන්වල දැන් කොච්චර කාලද රටෙන් පිට වෙලා? රටෙන් පිට වෙලා දැන් අවුරුදු 15ක් වෙනවා. අවුරුදු දෙකක් විතර ගානා රාජ්‍යයේ සේවය කරා. ඉතින් දැන් භාගයක් බහරෙන්. අපි තවදුරටත් විස්තරාත්මකව කතා කරමු. ඒ වගේම තමයි ඩිලන්ත ඔබත් එවැනිම තීන්දුවක් ගන්න. ඔබට ලංකාවේ සාමාන්‍ය
जीवित भूम सामान्य गत करला सहिमगढ़ पत्ते तिमुना थव लंका भूह तरण वगे हेब दिलंत मालगम एक अवस्था तीरने मीट पड़ अद्या मंगणुन लैसा सामान्य लसन कथा मे मंगणुन सुदान कल तीन दे स्वागने एक मुखद दनगण के ओबत् अवस्था तीन ने मंगणुन तव भूदे वल तीन मेतन आट गण तीन अक्के मुखद मुखद हेतु ने तीन गण अवस्था अत्र पहाड़ी हॉलीवुड चित्रपट ड्रीम रेस एक दाव के लोक जैगा थिंग मैं अत्र पोड़ काले गुडक इकन गंड हरी दाक्ष थिंग अम्म मट हमें बे दुसर गिने के थिंग अत्र अम्म गिने सबा कंडे मैं हमारे इकन खाता अब मे चित्रपट नरप मटे मगे अत्र जीवते तीन मे वे त्रास जानक इवागे म लंका नम लोकटे मगे सीन सबाकर कंडे म लंकावट मोखड़ कीर्ति लवाद लोकट गील करना ई थिंग एदल कमे रेस पद मुकुत नमूत मैं दासी रेस पद पटांगे और दाटे तम पलवी अंतर्जातिक रेस तिब्बे मंग इंडिया गिदेट हो रही अत्र मोटर सैकिल कोचे पटवाणा तले मांगे इट वॉज नवाकर इंडिया कोमारी पलवी अंतर्जातिक रेस बैक मंगे अत्र मे एक्सपीरियंस कोहमद मे लोक सूर्य यदि मट जपा जाति के खंबुना मत माभाल क्रीडी के अती ओह कि मे उत्तक मनस कथा कर मंको मावदा लोक सूर्यों के लिए या हिना वेला कोमद वायकरा मंको मैं यूरोपे हर अमेरिका वोट हर या नाते या जपाने तम दाव के वैडियम पलपुरद सूर्यक्न हो तन या क्यों है भैया विहिलियम इट वैसे मंको या दाव के या तम रेस कलकत्ता ग्राउंड पे दीन ये कथा मट हितना मे मगे एवला मन तीरने कर लिब्बे अत्र लंका सूर्यक्न मट उन्न लोक सूर्यक्न थिंग एवला मन तीरने कर लिटे को हटर या नमूत गेदेट हो रही मैं इंडिया की अप चेवल आवा अडगन आवा मंको मट मे जपाइन आने के बाकी नमूत मम्मी दस मगे कार टिकट रूपये हर दाकना जपाने वाले अगेतम पटांगे अट समान मल्ल की जीवित अभी अभी मंदिर गुड़ कट्टी आत्म की तीनों के मंदाने अभी जीवत एक सारे आई ये जीवित अभी करोने हमदेम करोने अभी ई थिंक इसलिए तम सतोष उन्ना कल थिंग एक थिंक मगे सीने सबाकर पुलवांगण थिंक गुड़क अतम आता रही बैक रही बैक वंकान मटा सामान मल्कि वड़ा रुपये हर दाकर वन वे टिकट लोके जागर पुलवांगण खाट तेरेकर पुलवांग थिंक अहिताने आता रही हमदे जीवित बैग किसी में देखना है दंगल बरपत्र देता मैं समय विन तनक गिट पास बंकी वर विभाग देखते तीन हेड गहन तीन मार उन्नसा तम अभी हर कमी अब पास इन दंग अभी तुम दरु एक पास विन पास ये पास हेड गहन एनिसा समार दरु कम तीन मम्मी पास ये अवस्था वाल महाल तीन समार शिष्यत् पास ना लोक पास दिमाग पी तल कर भाई दरु भय इतने मे वगैरह अपी की अपे कंफर्ट जो एम अभी सप पास कलापेत अभी हर कमति एनी साम विनता गिल हेडगहन तीन अकमेतनी सा तम अभी विनस्तु गण बाय गुड़ावट एक जागत ओ मे मट एत्र मे आशीर्वाद हमने मम मे मे पुडिकाल करंट हाद पे हरी अन्े मे इंजीनियरिंग करंट गिया मे उपरी मेरे करना मुकद मगे समलाट संगीत नाट्य वर्ट आने सा ना संगीत नाट्य गिया मट मे मुल जीवित कपकरला मुखद मगे मे वृत्ति मे काटे निशा मे 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 गटल निशा मतम मे स्वभाव मट उत्तराखंड मेक विनास्कर एक निशा मम हितन राइट मम देक विनास्कर विनराट गिहेल्ला मुखद तीन गिरा बला गिरा थिंग एह गिया मीटत्रा मार एक मम मेहंगान मे मट सामान्य लंका लंका दंड नमक तिबुना समागम पीलगन तन तिबुना पड़ी आर गम अभी पहासु कंफर्ट सोने के कंफर्ट सोने के मे जीवत्ला इन तिबुना नम तथे गिया अपे नम दंड नमत वेरदी गिया मे थिंग
කවුරුත් එහෙම මේ මේ සින්දුවක් කිව්වා කියලා එහෙම ගණන් ගන්නෙත් නෑ. එතකොට මේ අමුතු ධෛර්යයක් එනවා. ඒක තමයි අපි ඔය drive කරේ හැම වෙලාවෙම. අමුතු ධෛර්යයක් එනවා මේක කඩාගෙන බිඳගෙන යන්න ඕනේ කියලා. මේක බිඳගෙන මේකෙන් එලියට ගිහිල්ලා ඉවරලා මේ මේ අයව අපි මේ පරිපාලනය කරන ලීඩ් කරන පොෂන් එකට එනවයි කියන මේ ශක්තිය එනවා අර මේ අපි වෙනස් කරපු ගමන. ඉතින් සමහර විට අපිට විරුද්ධව කවුරු හරි බලවේගයක් ආපුවම ඒක බිඳගෙන යන්න අර අපිට එන මේ ශක්තිය මේ ඒක අසීමිතයි. ඉතින් ඒකම තමයි මම හිතන්නේ මේ මට නම් මේ ජීවිතේ මේ එකකත් මේ කරණේව හරියට 100%ක්ම හරියන්නේ නැති කමම තමයි මේ ඉදිරියට යන්න ආපු ගාමක බලවේගය. ඉතින් ඊට පස්සේ අර හැඩගැහෙන අකමැති නිසා වෙනස් තීන්දුවක් ගන්න බය ආයට මොකද්ද කියන්න තියෙන්නේ? මෙහෙමයි දැන් අපි හිතනවා අපිට පේන්නේ නැති තැනක තියෙන හරිම භයානක හරි දරුණු මේ එහෙම නැත්නම් අපිට ජයගත නොහැකි අභියෝග කියලා. නමුත් අපේ මේ ඇත්තටම අපේ මේ ඇඟ ඇතුළේ තියෙන ශක්තිය අසීමිතයි. ඒක උරගා බලන්න නැතිකමම තමයි තියෙන්නේ අපේ මේ මේ විශේෂයෙන්ම අපිට මේ ලංකාවේ තියෙන මේ පරිසරය අපේ සුහදතාවය නිසා මිනිස්සු හිතනවා මෙතන හොඳයි කියලා නිකන්. අරක මේට බහලා අපි එහෙට ගියාම තමයි තේරෙන්නේ මිනිසුන්ගේ හැසිරීම රටා අපේ ආගම් මේ අපි හිර වෙලා ඉන්න මේ තැන් තැන් වල හිර වෙලා ඉන්න මේ මේ සීමා සහිතකම් ඒ ඔක්කොම මේ මෙතනින් පෑ දෙකක් මේ මේ පියඹලා ගියාට පස්සේ නිෂේධනය වෙනවා. ඒ කියන්නේ බිඳුව වෙනවා. ඒක එතකොට කුල මල ආගම ඔය ඔක්කොම වෙනස්. ඊට පස්සේ අපි නිකන් බිඳුවට වැටලා එතන ඉඳලා අඩිය තියාගෙන උඩ නගීමේ හැකියාව මේ තියෙනවා. ඉතින් ඒ ඔක්කොලාටම කියන්නේ අපිට මේ අසීමිත ශක්තියක් තියෙනවා. ඒක පිළි අරන් ඒකට බැහැලා වැඩ කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ මේ අපේ ඇතුළේ තියෙන මනුස්සයව නැගිටලා ගන්න පුළුවන්. ඉතින් නැතුව අපේ මේ අම්ලා තාත්තලත් එක ආදරේ මැද මේ අපේ සින්දු කවි අහගෙන ඒ කියන්නේ මේ මේ தත්ත්වෙ මෙහිටියොත් එහෙනම් අපි මෙහෙම තමයි ඉස්සරහට යන්න බෑ. ඒ ඉස්සරහට යන්න බෑ. අපි ඒ චැලෙන්ජ් එක ගන්නම ඕනේ. ඔබට වඩා සමාන සහ වෙනස්කම් තියෙනවා කියලා මම කියව නිසාම දැන් ඔබ වෘත්තිකයක් විදිහට පිටරට යන්නේ. ඒ වගේම ඔබට විශාල ගැටලුවක් මතුවන්නේ නැහැ භාෂාව පැත්තෙන්. මොකද ඔය කිපු රටවල ඔකගේම ඉංග්‍රීසි භාෂාවත් එක්ක ජාම බේර ගන්න පුළුවන්. හැබැයි ඩිලන්ට යන්නේ ජපානයට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒ මිනිස්සුත් එක්ක සංවේදනයත් ඉතාමත්ම වෙනස්. ඒ වගේම 100%ක්ම වෙනස් සංස්කෘතියක් වෙනස් පසුබිමක්. ඒ වෙනසට හැඩගැහුණේ කොහොමද? මොකද ඕක තමයි තාරුණ්‍යයේ තියෙන බය. ඒ නිසා තමයි රැකියාවවත් මාරු කරන්න බය. ඔව් ඇත්තටම මේ මම ඒව ගැන මුකුත් හිතුවේ නැහැ තමයි. මට ඕනේ මගේ තිබෙ එකම ફોකස් එක ලෝක සූරෙක් වෙන එක. ඒකින්ද ඒව කිසි දෙයක් මට බාධා වුණ නැත්නම් මල්ලි වගේ ජපානෙ ගියාම කෑම වෙනස් භාෂාව පොඩ්ඩක්වත් එක්කෙනෙක්වත් දන්නේ නැති මම ඉස්සෙල්ලාම වෑන් එකක තමයි මාසයක් විතර ජීවත් වුනේ. නමුත් මේ කවදාවත් මට මේ වැඩේ අමාරුයි දුකයි කරදරයි කියලා ජීවිතේට හිතලා නැහැ. මොකද එහෙම වුණා නම් මං ආපහු එන්න වෙනවා ඇත්තටම. එච්චරකට අමාරුයි හේ ජීවිතේ ගින යන්නේ. මොකද මේ අපි හිතන තරම් සුන්දර නැහැ අනික ඉතින් අපිට වෙන රටවල් දැක්කම අනේ හේ ෂෝ හරි හොඳයි කියලා කියනවා. නමුත් මේ ලංකාවේ තියෙන මේ අවාසනාවකට වගේ දැන් ලංකාවේ ක්‍රීඩිකට මොඩර්න් දාව ක්‍රීඩික හැටියට යන්න තැනක් තිබෙනවා. මොකද අපිට පාසුකම් නැහැ. අපිට දාවන පතයක් නැහැ. බැරලත් මම ලංකාවේ ඉඳලා ওই පාසුකම් ඔක්කොම තිබ්බනම් ඊටත් වඩා ගමනක් යන්න තිබ්බ ඇතන. මොකද මගේ ජීවිතේ රේස් කරන ගාම්ම 75ක් කරන්න ඕනේ. ඒ රේස් එකට වියදම් කරන සල්ලි හොයන එක. ඉතින් දැන් වෙන ක්‍රීඩිකයෙකුට ගියාම එයාට 100%ක් කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් මේ මම ක්‍රීඩාව කරනවා කියලා. දැන් මේ මොටර දාවන ශේෂයෙන් බැගොඩ ආක් සල්ලි වනේ. ඒ වගේම ඒක ලොකු මේ ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් අපිට පුහුණු වෙන්නත් ලක්ෂ ගාණක් වියදම් වෙනවා. ඉතින් වෙන ක්‍රීඩිකයෙක් ගොඩාක් පුහුණුයිදී මම පුහුණු නොවී තමයි කියලා කොහොම හරි දිනන්නේ. ඉතින් ඒක මම හිතන්නේ සමන් මල්ලි කිව්වාගේ අපේ මානසික ශක්තිය දැන් ගොඩාක් අය දන්නේ අපිට තියෙන ශක්තිය. ඇත්තටම මේ මානසික ශක්තිය කියන්නේ මම හිතන්නේ හැම ආගමක් පිළිගන්න නමුත් බුද්ධ ආගම විශේෂයෙන් භාවනා කරලා ඉගෙන ගන්න කියලා කියන්නේ මම හිතන්නේ දැන් ගොඩක් අයට නැත්තේ තරුණයන්ට ඒ ගත් කියන්නේ එහෙම නැත්තම් ඒ වගේ තීරණයක් ගන්න බැරි මානසිකව ඒකට හරි දුර්වලයි. ඉතින් මේ mental health කියනවානේ දැන් මම හිතන්නේ ලංකාවේ ඉස්කෝලවල හරනම් මේ mental health කියන එක උගන්වන්න ඕනේ. ඉතින් ඔය කෝටි ගානක් අතර එක්කෙනෙක් ඉන්නවා මොකද ගණන් ගන්න නැත්නම් අපි වගේ කඩාගෙන යන ඒ මොකද ඒ තමන්ගේ ආත්ම විශ්වාසය තියෙන්නේ. ඔව් ආත්ම විශ්වාසය තංගේ වගේම තමයි මට නම් ජීවිතේ හුඟක් දේවල් හරියන්න හරි ගියේ මම ආත්ම තෘප්තියක් මම මේ සල්ලි හම්බ කරන්නවත් මේ ප්‍රසිද්ධ වෙන්නවත් කවදාවත් හිතලා නැහැ.
මම හැමදේම වැඩ කරේ මේක දිනපොම් මගේ ලැබෙන ආත්ම තෘප්තිය හැටියට. ඉතින් ඒ තෘප්තියත් එක්කම ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්න ඕනේ. ඒකට ඉතින් සමහර අයට තියෙන සමහර අයට කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ කියලා දෙන්න හින්දා මම හිතන්නේ ලංකාවේ අති දක්ෂව ඉන්නවා. නමුත් ඒ කට්ටිය අර කම්ෆර්ට් සෝන් එකේ ඉඳගෙන ඒ කට්ටිය ඇත්තටම අතරමං වෙලා වගේ ඉන්නේ. දැන් මමත් චිත්‍රපටයක් නරඹලානේ ඒකෙන්නේ මට හිතුනේ මට ඇයි මටත් මේක කරන්න බැරි කියලා. ඒ වගේ ඒ කට්ටියට සමහරවිට කෙනෙක්ගේ ඇතුලේ තියෙන යම් දෙයක් නමුත් ඒක හොයා ගන්න බෑ. මට ඇත්තටම අවශ්‍ය මොකද්ද කියලා. මටත් ඒක දැක්කේ නැත්නම් මම ඉතින් අදත් තාම මම එක්ක දුසර කෙනෙක් වෙයි එහෙම නැත්නම් මොකක් හරි වෙනමකට ඉතින් අපි මේ දරුවන්ට මෙහෙ කටපාඩම් කරන්න උගන්වන්නව ඇරෙන්න මම හිතන්නේ ඒ කට්ටියට ඒ කට්ටියගේ ජීවිතේ අවශ්‍ය දේ මෙන්න දේ කියලා උගන්වන්න ක්‍රමයක් ඒ වගේම මෙන්ටල් හෙල්ත් ඒවා කියලා දෙන්න හරිම පාව මොකද මෙහෙ ඉස්කෝලේ යවනවා ටියුෂන් යවනවා මුළු වෙලේම ඒ කට්ටියට ඒක කරදරයි නමුත් ඇත්තටම ඔය අතර ඇති ගොඩක් දේවල් සවන් මල්පිටරට ගිහිල්ලා ඒ වගේ ඉංජිනේරුකුණා වගේ තව කරන්නයි ගොඩාක් ඉන්නවා. නමුත් ඒ කට්ටියට අවස්ථාවක් නෑ. ඉතින් අපි හැම තීරණයක් කරන් පැනලා ගියට ඉතින් හැම එකම උග කරන්නේ නෑ. ඉතින් ඒ අතින් බාද්දී හරි පව්. ඉතින් සමහරවිට දෙමාපියන්ගෙත් වැරදි තියෙනවා දරුවන්ට අවශ්‍ය දේවල් කරන්න. මට ඇත්තටම දෙමාපිය ඔක්කොම එපා කික කරන්න එපා කියද නෑ. මම මගේ ජීවිතේ තිබ්බේ කවුරු හරි කරන්න එපා කිව්වත් කරනවාමයි කරලා ඒක ප්‍රතිඵල ඕනෙම. ඉතින් ඒ වගේ කඩාගෙන ගියේ ඉතින්. අපි ප්‍රතිඵල ගැන කතා කරමු. ඒත් එක්කම මේ වෙලාවේදී සමන් අවුරුදු ගානකට පස්සේ ලංකාවට ඇවිල්ලා ඉන්නේ ජාතික රූපවාහිනිය මේ වගේ සජීවී කතා බහකට එකතු වුණාම ගීතයක් දෙක කහුව නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක් වෙන නිසා ඒ වගේම ශාලික අපිත් එක්ක ඉන්නවා ශාලික උදෑසනින් මේ වෙලාවට උදව් කරනවා ඉතින් ඒ නිසා ගීතයකටත් යමු වෙන ඕනේ මොකද්ද අපි ඊළඟට මොකද මේ දෙදෙනා අතර තියෙන සම්බන්ධය මොකද්ද උන් දෙදෙනා එකිනෙකාට ප්‍රිය කරන්නේ ඇයි කියන කාරණේ අපි ඊළඟට කතා කරන්න ඕනේ ඊට කලින් මට හිතුණා ගීතයක් අහන්න හොඳම අවස්ථාවක් කියලා ඔව් අපි මේ මගේ මේ දෙවෙනි CD තැටේ සඳ පහන් රැයක කියලා නම් කරේ ඒ ගීතය මේ ශායිතත් කිව්වා අපි මේ එයත් කැමති මේ ප්ලේ කරන්න හදු උදෑසන ඒක නිසා අපි ඒක ශාලික පටන් ගමු සඳ පහන් රැයක ඇවිදින්
මුදු සීත සුළඟ සමගින් මගේ කනට සෙමෙන් පවසන් මට ආදරේද කොතරම් මට ආදරේද කොතරම් මට ආදරේද කොතරම් ලස්සන ගීත අහනකොට විතරක් නෙමෙයි මේ අපේ ඇත්තට මම සෑහෙන කාලෙකට පස්සේ මේ ගීත ඇහුවේ හැබැයි වචන ටික මගේ මතකයට සහ මුවගට එන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ ගීත ගායනා කරලා ඒවා තැම්පත් කරලා තිබීම අපේ සමාජයේ අතිශයින් වැදගත් වෙනවා. මොකද ඒවා කාලයක් පවතින බොහොම රසවත් ගීත නිසා. මම ඉස්සෙල්ලා කියපු තැනට දැන් යන්න යනවා. ඔබට ලංකාවේ ක්‍රීඩකයෝ කිව්වම ඕන කෙනෙක්ව තෝරා ගන්න පුළුවන්. ඒතරම් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවා, රග්බි ක්‍රීඩකයෝ ඉන්නවා, බරයිසිලිම ක්‍රීඩකයෝ ඉන්නවා, ලෝකේ ජයගත්ත තව බොහෝ අය ඉන්නවා. හැබැයි ඔබත් එක්ක ක්‍රීඩාවට ආස කරන නැත්නම් ක්‍රීඩාව පැත්තෙන් ඔබ කැමති කෙනෙක් තෝරගන්න ඉවර පස්සේ ඔබ එක පයින් කිව්වේ මං හරි කැමති ඩිලන්තට කියලා. ඇයි ඒ? එකක් අපේ මේ ඩිලන්තත් එක්ක මේ ඩිලන්ත අයත් එක්ක මේ වසර 10කට විතර කලින් මම මේ අපි ප්‍රෝග්‍රෑම් එකක් කරා මේ රූපවාහිනිය. ඔව්. ඔහුගේ තියෙන මේ අපේ හිතට තියෙන බැඳීම තමයි ඔහුගේ තියෙන මේ මේ මොකක්ද ඒකට කියන්නේ සිම්පල් හැසිරීම. මොකද සාමාන්‍ය සරල ජීවන රටාව. ඔහු කතා කරනකොට වචනයක තියෙන මේ උච්චාරණය පවා ඒක අපිට දැනෙනවා. එතකොට මේ ඔහුගේ ජීවන කතාව ජීවිත කතාව මේ බලාගෙන යනකොට මේ අපිට වඩා හරි මේ තද තැනකට ගිහිල්ලා අඩිය ගහලා තමයි උඩට ආවේ. ජපානයේ අර මේ ගිහිල්ලා මේ මුකුත් මේ අරමුණක් නැතුව ගිහිල්ලා මගෙත් එහෙම දැන් තියෙන ඕන තරම්. මම දැන් ගානාවලට යනකොට ගානාවල ගිහිල්ලා බැහැලා අක්රාවලදී එතනින් එහාට ෆැක්ටරියට යනකොට යන්නේ මේ මේ තාම පරණ මේ අහස යාත්‍රාවක. කැලෑ මැද පැය ගානක් යනෝනේ එලවන් මේ කියන්නේ අහස යාත්‍රාව අරන් ගියෙත් මේ ෆැක්ටරි මැනේජර් දොර අතින් අල්ලගෙන යනෝනේ. ඉතින් ඒ වගේ මේ එතකොට දැන් මට හිතෙනවා රයිට් මගේ ජීවිතය ගැන මේ කියන්නේ අර නිකන් මේ ජීවිතය අතහැරලා අහසට අතහැරලා දාලා ගමන් කරනවා අවසානයේ හම්බ වුණොත් හොඳයි නැත්තම් නැහැ කියලා. ඒ වගේ අත්දැකීමක් එතුමාට තියෙනවා. මේ ගිහිල්ලා වෑන් එකක ජීවත් වෙලා තියෙන්නේ. කවදාවත් හම්බ වෙච්ච නැති ප්‍රාර්ථනා කරපු නැති අය උදව් කරලා තියෙනවා. එතකොට ඒ ඒ ලැබුණු අවස්ථාව දැඩි කැපවීමෙන් ප්‍රයෝජනට අරගෙන මේ අපේ මේ ඇත්තටම ලංකාවේ කිසිම උදව්වකුත් නැතුව ලංකාවේ නම උඩටම ගෙනිච්චා. ඉතින් මට හිතෙනවා මේ තේරෙම හොඳයි කියලා. නිරන්ත මාලකමට ඔය තරම් ඉහළට එන්න හැකියාව ලැබුණේ වාසනාව නිසාද ධෛර්යය නිසාද? මම හිතන්නේ දැන් කට්ටි කියන්නේ වාසනාව කියලා. ඉතින් මේ මම ඉතින් වැඩි වාසනාව ගැන විශ්වාස කරන්නේ නැහැ මල්ලියෝ. මම හිතන්නේ අපේ ධෛර්යය වගේම තමයි මංව විශ්වාස කරන විශ්ව ශක්තිය. අපේ අපේ ධෛර්යය අපේ හිතන දේ අපි කරන්න ඕන කියන දේ අවංකව හරියට කරොත් අදිෂ්ඨාන ශක්තිය අම් වෙනවා අදිෂ්ඨාන. ඉතින් අදිෂ්ඨාන තියෙන අය ගොඩක් ඉන්නවා. නමුත් අර ඒ කියන්නේ මල්ලික ගොඩාක් දේවල් එකවෙලා කරන දෙයක්. ඉතින් මං කියව අර අවංකව හොඳ දෙයක් මම ඇත්තටම දාවන සූරෙක් වෙනවා වගේ මට ආසාව තිබ්බේ ලංකාවේ නම් ලෝකෙටම ගියන්නේ. ඉතින් මම හිතන්නේ මේ රටේ මිනිසුන්ගේ ආශිර්වාදයත් ගොඩාක් බලපෑවා. ඉතින් මං කියන්නේ මේ ඔක්කොම එකවෙලා තමයි ඉන්නේ. ඉතින් ඒක හදාගන්න මම හිතන්නේ අර ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියවනම් මම හිතනවා හොඳයි කියලා එකෙන් ඉගෙන ගන්න දා. ඇත්තටම මම ඒක මල්ලේ නොදැන කරේ. ඒ වුණාට ඒක මට කාලෙක තේරුණා මේක තමයි මට හැම වෙලේම තේරුණා මොකක් හරි ශක්තියක් වෙනවා මේ නැත්තරම නැතිවලා කරගන්න බැරිලාට කොහොම හරි හැබැයි මම ජපානය ගියාම මේ භාවනා කරන්න පන්සලකට ගිහිල්ලා ඉගෙන ගත්තා භාවනා කරන්න. ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වා මගේ පළවෙනි තට අහන්නේ. ඔව්. පාලිසර ගන්න කෝපය ගැන හැම මොකද ඉස්සර මට ළඟින් වැස්ස ගියත් තරහ යනවා ගහ ගන්නවා. ඉතින් පස්සේ මම ජපානය ගියාම එක පන්සලකට යන්න ගත්තා. ඉතින් එහෙ මහා පරිනිර්වාණ සූත්‍රය තමයි ඒකට අදා. ඒ කියන්නේ ඒක පිළිපදින්නේ මේ ජපානය ඒ වගේ ඒ කට්ටිය මහායාන්නේ තේරවාද විදිහට තියෙන එකම පන්සල. ඉතින් ඒක ගියාම
ඉතින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඔය කොහෙද ජපානේ? ජපානේ මල්ලි ඕසකාවල. ඕසකාව. ඔය හැබැයි මේ පන්සල දෙතුන් දෙක දැන් ලංකාවේ තියෙනවා. නමුත් මම ඉගෙන ගත්ත කාලේ හරි එක හරි පිරිසිදුව ඉගෙන ගත්තා. ඉතින් ඒකෙන් මේ ඒ භාවනා කරන්න පටන් ගත්ත දේනුයි ඇත්තටම අපි ජීවිතේ අපි බුද්ධ ධර්ම ඇත්තටම හොඳට ඉගෙන ගන්නවා මේ කරන. හැබැයි මේ ප්‍රැක්ටිස් එකයි මේකයි තනිකර වෙනස්. උගන්න දේ වෙනස්. ඉතින් ඒකේ අර මහපරිනිර්වාණ සූත්‍රය කියලා දෙන්නේ ගිහියෙක් පැවිදි මගට නොගිහිල්ලා කොහොමද මේ නිවන් දකින්න කියන එක. ඉතින් නිවන් දකින්න නැති වුණත් නමුත් ඒ ක්‍රමය ඇත්තටම ගොඩාක් ජීවිතේ සාමාන්‍ය ජීවිතේට ගොඩාක් හරියනවා. නැත්නම් අපි මේ අපිට හැමදේම හරි බර කරලා තියෙන බුද්ධ ධර්මත් අරගෙන බර කරලා තියෙන්නේ මේ. ඉතින් අපි පාලි වලින් කටපාඩමෙන් ගාථා කියන එකේ තේරුම දන්නෙත් නැහැ. ඔහේ කියනවා. නමුත් ප්‍රැක්ටිස් එක ඇත්තටම හරියටම කරන දේ ඉගෙන ගත්තා මම. ඉතින් ඒකෙන් මම හිතන්නේ මගේ ජීවිතේ ගොඩක් හොඳ අතට යන්න ගත්තා ඊට පස්සේ. ඉතින් ඒ වගේම මම ඔය තරහ යන්නේ නැති කෙනෙක් වුණා. තවත් ඒකට කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ගේ ධනයෙන් ශ්‍රමයෙන් වචනෙන් අනික් අයට අවංක උදව් කරන්න. ඒක තමයි අන්තිමට ඔය දේ කියවන්නේ. ඉතින් ඒකෙන් මම ගොඩක් දේවල් ඒ වගේ ඉගෙන ගත්තා. ඉතින් ගොඩක් චැරිටි කරන්න පටන් ගත්තා ඉස්සරත් කරා. නමුත් මම හිතනවා මගේ ජීවිතේ ගොඩක්ම මට ඔය වගේ දේවල් වැඩියම කියලා දුන්නේ අම්මා. අදත් ඉතින් ඒ අම්මගේ හම්බුනේ හොඳ දේවල් හරි ධනාත්මකයි අපේ අම්මා. ඉතින් අප්පච්චිටක ඉඳලා හිටලා තමයි කතා කරන්නේ. ඒත් බැනුවා කාණ්ඩ විතරයි. ඉතින් අම්මා ඒ වගේ පොඩි කාලේ ඉඳලා හොඳ දේවල් කියලා දුන්නේ. ඒ වගේම ආගමට තිබ්බ ලැබීකමත් එක්ක ඉගෙන ගත්ත දේ ඇත්තටම මගේ ජීවිතේ අදටත් මෙතෙන් දෙන්න ගොඩක් උදව් කරනවා. දැන් සමන්ජින දාසගෙන් ක්‍රීඩකෙක් ගැනවම ඔබ මතක් වුණා වගේම ඔබ එක්කත් කතා කරද්දී ඔබටත් හැඟුණ දෙයක් තමයි ඔබ සැහැණ ගරු කරන චරිතයක් තමයි සමන්ජින දාස කරගෙන. ඇයි ඔහුට ගරු කරන්නේ? ඇයි ඔහුට ප්‍රිය කරන්නේ? මම හිතන්නේ එක දෙයක් තමයි. අපි ඔක්කොම සාමාන්‍යයෙන් නිහතමානී කට්ටියට ගොඩක් සමහර අය තැනකට ගියහම හරි ආඩම්බරයිනේ. ආඩම්බරයිනේ. ඇත්තටම සමන් මල්ලි දැන් මේ සමන්ලගේ වෙනසක් තියෙන්නේ මේ වෘත්තියනුත් ඉහළටම ගිහිල්ලා තව ගායකයෙක් හැටියට ඉහළම ගිහින් දෙකම කරන්න හරි අමාරු. දෙකකින් ඉහළට යනවා කියන්නේ හරිම අමාරු දෙයක්. මම දැන් මට රේස් කරන්න ඕන වුණාම මට ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන. මොකද රස්සාව කරලා ජීවිත කරන්න බෑ. ඉතින් මේ දෙකම බැලන්ස් කරලා යනවා කියන්නේ හරි අමාරුයි. ඉතින් දැන් සමන් මල්ලිගෙත් මම හිතන්නේ ලංකාවේ ගත්තොත් ඒ වගේ කියන්නේ කලාව කරනවා නම් කලාවෙන්ම තමයි කටක ජීවිතේ නැත්තම් ආදායම කරන්නේ. නමුත් මොහුගේ වෘත්තිය මට්ටමෙනුත් ඉහළටම ගිහිල්ලා කියන්නේ පිනකල් හැකි ඉන්න කෙනෙක් නේද ලංකාවේ ගිහලා පිටරටත් ගිහලා එහෙත් ලොකු නමක් තියෙනවා. නමුත් සංගීතනොත් ඉහළටම ගිහිල්ලා ඉන්නේ. ඒ වගේ කට්ටිය හරි ආඩුවේ මල්ලි. ඒ වගේම තමයි එතුමාගේ තියෙන නිහතමානීත්වය මට කියපු ගාම මම එනවා කියලා සාමාන්‍ය මේ දවස්වල මම වැඩිම මේ ටීවී ෂෝස් ඇත්තටම ගොඩකට ගියේ නැහැ. එනේ මටත් බෑ කියලා වෙලාවක් නැහැ කියලා මේ ඇත්තටම මේ යන්නත් අමාරු පෙට්‍රෝල් ටිකක් නැහැ මොකද නැහැ. නමුත් මේ සමන් මල්ලි එනවා කියපු ගාම මම කැමැත්තෙන්ම හරි ආදරෙන් ආවා. ඒ වෙනුවට සමන් තෑගක් ලෑස්ති කරලා තියෙනවා. ඒ තෑග තමයි ඔබ ප්‍රිය කරන ගීතයක් ඔහු ගායනා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒක මත නම් මම හිතන්නේ වෙනත් අනිත් තෑග හැම එකම වඩා. ඒ නිසා අපි අවස්ථාව උදා කරගන්නමු. ඔබ ආස කරන ගීතයක් ඔහුගේ හඬින් අහන්න මේ වෙලාවේදී අවස්ථාව තියෙනවා. යොදුනක් ඇතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ මා ඔබ ළඟ පොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ. රැදවල් මට සෙවනැල්ලක් වී සුවඳයි අම්මේ. Thank you.
වැඩිහිටියුමා ඔබ සෙවනේ අම්මේ පුරා කුහුමුවකි නිය රැසිදහරේ මතු මතු ඔබ අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඇතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ මා ඔබ ළඟ අම්මේ ලෝකේ හාපත්‍ර ගිල්ල හිටියොත් ඒ ගීත හරි සංවේදීන ජීවිත හරි දැන හදවතට ඕ මම හිතන්නේ මේ ඇත්තටම මම ආසම කරන සින්දුවක් තමයි හරි දැන් පොඩක් අපි කතාව වෙන පැත්තකට ගෙනියමු වෙන පැත්ත දැන් මෙච්චරලාක් අපි සමාජගත කළේ වෙනසක් කරන්න පුළුවන් බය නැතුව එලිට අඩිය තියන්න පුළුවන් ඒකට අපි අපේගේ නිර්භීතකම සහ වෙනස් වෙන්න කැමැත්ත ඇති කරගන්න ඕන ඒත් එක්කම දැන් ඔබ දෙදෙනාමින් රටවල පසුබිම් බැලුවට පස්සේ අපි පටන් ගමු බහරෙන් වලින් දැන් අපේ රටේ අපි ගොඩාක් මේ කාලේ කතා කරන අපි වෙනස් වෙන්න ඕන අපි ඉහළට යන්න ඕන අපි හැඩ ගැහෙන්න ඕන විනය තියෙන්න ඕන ඔක්කොම දේවල් එක වෘත්තිමය විනය කියන එක පිටරටකට ගියාට පස්සේ කොච්චර දැනනවද ඒ කියන්නේ වෘත්තිකයක් විදිහට ඒ වැඩ රාජකාරි කරන ස්ථානය වැඩ රාජකාරි කරන වෙලාව ඒ වගේම වැඩ රාජකාරියට තියෙන කැපවීම පැත්තෙන් වෘත්තිමය විනය කියන එක කොයිතරම් ඉහළ තිනවද බහරෙන් ගත්තට පස්සේ විනය පැත්තෙන් ඉතා ඉහළ තත්ත්වයක කතා බහ කරන රටක් ඔව් ඇත්තටම මේ මගේ මේ නාවික නැව් අලුත් වැඩියා කිරීම කියන සබ්ජෙක්ට් එක වුණාට මගේ ටිකක් මේ විශේෂයෙන්ම තියෙන්නේ අන්තර්ජාතික කියන්නේ ස්ටෑන්ඩඩ්ස් ඒ කියන්නේ නැවක් මූදට දාපුවම ඒ පිළිබඳව ආරක්ෂාව පිළිබඳව ඒකේ ශක්තිය පිළිබඳව ඒකේ මේ පැවැත්ම පිළිබඳව ඒ ස්ටෑන්ඩඩ්ස් පිළිබඳව බලා ගන්න එක ඉතින් මේක ටිකක් බහරෙන් වගේ රටක පරිපාලනය ගත්තොත් එහෙම රජ කෙනෙක් ඉන්නේ. එතකොට ඔහුගේ නීතිය තමයි නීතිය. එතකොට ඒ නීතිය අද මෙහෙම මේකයි කියලා තීරණය කරොත් ඒක මේ ඒක ඒකේ එක ඉරක තියෙන්නේ. ඒ කියන්නේ එහෙම වෙනස් වෙන්න බෑ. ඉතින් ඒක නිසාම මුළු රටම මේ පුරුදු වෙලා තියෙනවා යම්කිසි තැනක නීතියක් පැවතුනොත් යම්කිසි තැනක මේ තීරණයක් ගත්තොත් ඒක පවත්වාගෙන යන්න වරදක් නැතුව අනිත් එක තමයි මම මේ දැන් ඒ වගේ රටක ජීවත් වෙනකොට මට හිතුනේ අපි මේ බුදුදහමෙත් අපිට කියලා තියෙනවානේ මේ අර අර මේ මේ ස්වභාවය එහෙම විදිහින්ම පිළිගන්න කියලා ඒ රටේ අතන මේ මිනිස්සු ඒක මේ ඔවුන්ගේ ආගම ධර්මයෙන්ම ඇති වෙච්ච දෙයක් ඒ කියන්නේ මේ විපත් මරණය එහෙම නැත්නම් සෞඛ්‍ය කියන්නේ තමන්ගේ ලෙඩ රෝග මේවා මේ ඊටාම කනගාටුකින් දුකකින් පිළිගන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් Tamante එන ස්වභාවයෙන් ජීවිතයෙන් ලැබෙන එක අත්දැකීමක් විදිහට තමයි ඕන් පිළිගන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම මේ ජීවිතේ ඊටාම පහසු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මේ අර අර අපි අපි ලංකාව ඇතුලේ ගත්තොත් එහෙම අපි ටිකක් මේ එක එක දේවල් වලින් හිර වෙලා සමාජයේ සංස්කෘතිමය වශයෙන් හිරලා තියෙන ගතිය අඩුයි. ඔය වෙලාවට වැඩ කරන ඒවා, හරි වෙලාවට වැඩට එන ඒවා, නියමිත වැඩේ නිමා කරන ඒවා. නිමා කරන. මේ පැත්තෙන් විනය කියනක වෘත්තිමය විනය. වෘත්තිමය විනය කියනක තමයි උපරිමම තියෙන්නේ. ඒක නිසා තමයි මම හිතන්නේ මේ රටවල් අර මේ තත්ත්වය පවත්වාගෙන යන්න පුළුවන් දිගටම වැටෙන්නේ නැතුව. වෘත්තිය සමිති නැහැ. වෘත්තිය සමිති නැහැ. වෘත්තිය සමිති නැහැ. වෘත්තිය සමිති නැහැ. ඇත්තටම එහෙම මේ තියනවා මේ ඒක තියෙන්නේ කියන්නේ මෙහෙ තියෙන වෘත්ති සමිත නෙමෙයි මම ඒක මතු කරයි දැන් අද මම නීතිමය කතා බහක් ගෙනෙන බලපන ඒකදී මම ඒ කාරණාත් කතා බහ කරන යන නිසා පොඩි පොඩි රසයක් ඇති කරුවේ දැන් ඔය කතා කරේ බහරෙන් ගැන ජපානය කියලා කියන්නේ විනය කියනක ඉතාම ඉහළ මට්ටමක තියෙන නීති රීති තියනවාද කියලා හොයන්න බැරි තරමට ස්වං විනය කියන තියෙන ඒ නිසා මම හිතන්නේ ඒ වගේ රටක හැදුණු වැඩුණු කෙනෙක් විදිහට ඔබට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ස්වං විනය ගැන මම හිතන්නේ ඇත්තටම
मगे मे जीवित मिता मे सियाल जहाग्रहण जहाग्रहण कर पुलवण एक तम जपान गी के विनय विनय के मगे अत्र मम समाट विनाड़िया पलकला गील तीन मीटिंग मत टोट विनला पैदा की हेमदाम समाट अंड विनो विनाड़िया पलकला गीव यदाट मीटिंग कैंसल आए एंडे पाकिन विनाड़िया एक पुर्दना विनाड़ी पाक खाली मुकदे एक अभी हमे अनेक दिन गरुत्व एक अभी गील याब विनाड़िया तिब्बकने अगौर एक कवदावत समावक देने अगमति पत्र अगमति के मुल मसक आगे मुणद हमें तीन कामद हमें तीन कि हमदेम लील तीन पत्रे पत्रे दानवागे मत कवदावत किसीम तनक मंगील तपर पाक कवर पर हकलिंग ये कटे अल वृत्ति विनिमय की पे अतर मे मम टीका को इंजीनियरिंग मिगे नम तेहिगत दीवल तम ये कटे वेड मेह अपेट वेड दाह हाकड़ा हम एक टिकट 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 पूरा हरगेट कराने नम ते हरगेट करना अनेक मेह वृत्ति समिति मुकुत मेह गा वृत्ति के अंत वेड़ा कदा समिति मे सभापति एक कट्टी कराने एक ऋणात्मक करना दे धनात्मक किसी दे कराने वेड़ दी वितरा क्या यही मिनस वेड़ी की आने वेड़ी दी बत हितेती आने की मे आयतने हमकने आयतने वाटे अब एक दाने आयतने वेटन तीसने तमंकिट वेटन वेटने अपने एक कट्टी एवं वेडकन दें अटना वेड पटा हत हरली पटाइल शुद्ध करना तमंकिन इतकोटे दुलाह वेनकाल दुलाह वेनकाल खतने वेड इतकोट आय इकट्ठ वेनकाल कैम विलाते इकट्ठे तमंग वेट आय पहाट दें मेह गूत मल्ल पैटिंग पै हतरक वेडकर राटे वेटेंड मूल में हेतु था मे पड़गे दवास कटे पै लक्ष हेट अटक अपते हैं पै अटक वेडकरण के अभी लक्ष दाह दिन रजे सेव के मैं हर आदर रजे मे वेदी मे क्रम थिंक इतना दवास कट मल्ल एक्कीन पै आटे पै हतरक वेडकर अभी अपते हैं दवास कटे पै लक्ष हेट आट दवास कटे रुआन पै लक्ष हेट इतना इकट्ड गेवन पड़े नम ते मेन कवदा तम गत पड़ेटे अवांको वेड़कना मेरा हदंड देशपालज्ञ वरदी का वरदी तीन नम अपी हर अभी गत पड़ेट पैट वेड़कना आने मेन वाइन कर वेडिये मल्ल थी मडते पुरी अरे जीवित इग्नि मटते मेहल्ल समर्थ वेड़क तरह कीन वेडी यात्रा गेन मिले अत इक नलवे नलवी अरे अभी इकट्ठे पुरी अतर एक हरी वाट अभी पोटी कालीन धरवांग मेटल हेल्थ दीवा विनय उगाड़े मोने अतंग अभी वेटी थिंक एक अत्र जपान गेन इकट्ठे हर लेसी इकट्ठे आसिया आसिया विता इकट्ठे तम इहल मग्गल तब आसिया इकट्ठे तरग वेडे तम थिंक तब मे गोड़ा शक्ति मत नमे विनय तम मैं समान वाली वे प्रहार विनय लंका गिनावना फौलिंग आदर करना वृत्ति पहाड़ा पिटाट इंडी गेदर पशु कुहमद क्रियात्मक मगे मे पौले दुआ पुताई मे बिरीदाय मगे तक बाहर मैं अत्र मट मे वेनाट गिया पोडक विशेष धर्मदेता मे आप यार श्रीलंका तीनों पड़ी में उनसुम सहोदरत्य मित्र काम एक विना सुना के लिए मटे थे ना दंग बाहर दंग और पहलो आके इन माम दंग संस्कृति उंगे हेसरी पुरुदेला मटे थे ना उंटा एक अभी तो तिबुना आप आडमरी कथा करना आप संस्कृति आप मित्र काम एवागे देवागेन एवागेम उंटा अदाल मे इतम आकर्षणीय हेसरी राटा संबंधता अभी पीलिगत है कि अभी अनुगत भी है कि संबंधता तीन इधर वसर पहाल गेट पास मटो क्या ओन गति विशेष देवा तीन आप संबंधता पौल संबंधता समाज में संबंधता ज्ञान නමුත් බාහිර යවදරුව සතුටුයිද හේන්න සතුටුයි නමුත් මම දැන් ඇත්තටම තීරණයක් අරන් ළමයි දෙන්නා මේ මෙහෙට ගෙනාවා මේ පාරේ ඉඳලා මෙහෙ පාසලට යන්න මට ආසයි ඕන් මෙහෙ සංස්කෘතියත් ගැනත් මේ භාෂාවත් ඉගෙන ගන්නවට
ඉතින් පාසල් වලට ගියාම ඒක ගොඩක් මගහැරෙනවා එතකොට මට පොඩි දුකක් හැම වෙලාවෙම අපි කොච්චර මේ මුදල් මේ පැත්තෙන් අපේ සම්පත් මේ පැත්තෙන් ආඩ්‍ය වුණත් මේ ඇත්තටම මේ ලංකාව ගැන මතක් වෙනකොට මෙහෙ කොළපාට ගැන මතක් වෙනකොට පොඩි හිතට පොඩි දුකක් තියෙනවා නේද දුකක් වෙනවා ඒක නිසා මම හිතුවා දැන් මේ පොඩි දෙන්නා ලංකාවට ගෙනල්ලා මෙහෙ පරිසරයේ අපේ මේ දැන් මගේ මුල්ගම බණ්ඩාරවල ඒ තියෙන මේ හුලඟත් සැපයිනේ ඕනේ ඒතන ඒකට මේ පොඩක් පුරුදු ගන්න ඕනේ කියලා පස්සේ අපි කොහෙට ඒගොල්ලන් කැමති දැනකට ගියත් මේක අවශ්‍යයි ඊළඟට මෙච්චර දුරක් ආපු ඔබ මෝටර් රථ තරඟ ක්ෂේත්‍රයේ ඉහළටම ගියපු ඔබ ලංකාවේ කොඩිය වෙන කවුරුත් අරගෙන ගියේ නැති තැන් වලට අරගෙන ගිය ඔබ මෙතනින් එහාට මොකද්ද මේ ක්ෂේත්‍රය කරන්න බලාපොරොත්තු වෙන්නේ අත්‍යවශ්‍යම මේ මට බැරිුණේ ලෝක ශූරතාවේ දිනන ඉත ලෝක ශූරතාවේ තුන්වෙනි ස්ථානේ ආවි ඉතින් මම ලෝක ශූරතාවේ එක සැරයක් හෝ දෙසරයක් දිනන්න ඕනේ වෝල්ඩ් චැම්පියන්ෂිප් ඕ ඒකින්ද මේ ඒක කරගෙන යනවා මේ නමුත් දැන් මම ලංකාවේ ජීවත් වෙන්නේ ඉතින් මම අර ආ දැන් පදිංචි ලංකාවේ ලංකාවේ ඉල තමයි රේස් වලට යන්නේ ඒක අමාරු නැද්ද අමාරු කියන්නේ මම දැන් ඔබ රේස් එකක් දිනවක බඩු අරන් යනවා නේ නෑ දැන් මල්ලි ඔව් දැන් මේ ලැම්බෝගිනි ආයතනයෙන් තමයි අපි යන ඇන්ටන්ට වාහනේ ඔක්කොම ගේන්නේ ඔබ ඒවා මෙහෙවන්නේ නෑ මෙහෙවන්නේ නෑ අර කාලයක් ඩිලංගු රේසින් කියලා මම ආසියාවේ සූරතාවේ කරද්දී මගේම ටීම් එක තිබ්බා නමුත් 2013 ඉඳලා යුරෝපේ රේස් කරනකොට ඒ කට්ටිය ඔක්කොම ලෑච් කරලා දෙන්නේ ඉතින් ඒකින්ද මම 2017 ලංකාවේ පදිංචිතාව මොකද මල්ලි මේ මම ජපානේ ගිහලත් පළවෙනි අවුරුද්ද තමයි මම හිතන්නේ ආවේ නැත්තේ ලංකාවට දෙසක් කරේ නමුත් ඊට පස්සේ හැම මාසෙම එන්න ගත්තා මොකද මට මේ ලංකාවට එන්න නැතුව ඉන්න බෑ මට මේ මාසෙට දවස් දෙකක් හරි එන්න ඕනේ මේකට මෙහෙට ආපම තමයි ආපහු චාර්ජ් වෙන්නේ ඉතින් ඒ වගේ ලංකාවට ලොකු ආදරයක් තිබ්බේ දැන් ග්‍රෝන් ප්‍රී පදින්නද ග්‍රෝන් ප්‍රී පදින්න ඔක්කොම කරනවා මල්ලි දැන් මම GT රේස් කරන්නේ ඒ වගේම GT2 ඒ වගේම ලැම්බෝගිනි සුපර් ට්‍රොෆිය දෙකම කරනවා ඉතින් යුරෝපේ තමයි රේස් ඔක්කොම තියෙන්නේ ඉතින් ඒකෙන්ද මේ දැන් මම මෙහෙ පදිංචිලා මම මගේ ඉතින් ආසාව තියෙනවා ලංකාවේ යම් දෙයක් කරන්න ලංකාවේ ඇයට ඒකෙන්ද වෘත්ති මේ ව්‍යාපාර පැත්තෙන් එක තුනක් පටන් ගන්න තියෙනවා හොඳයි අපි මේ සංස්කෘතියයි ජපානයේ තියෙන විනයයි ඔක්කොම ගනනලා යම් කිසි දෙයක් රටට කරන්න උඹට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සමහරවිට බොහොම ස්තුතියි අද ආපු එකට මොකද ලංකාවට ඇවිල්ලා පුංචි කාලයක් ඉඳද්දි මේ වගේ එකතු වුණාට අවසාන වශයෙන් තප්පර කීපයකින් අපේ සමාජයට පණිවිඩයක් දෙන්න කැමති ලෝකයේ අද්දකපු කෙනෙක් විදියට ඔව් මේ අපේ තියෙන ඊටාම උණුසුම් හදවතක් තියෙන මිනිස්සු ඉන්නේ. ඊටාම සුහදශීලී හදවතක් තියෙන මිනිස්සු. නමුත් රටක් වශයෙන් අපි දිනු වෙනවා නම් වෘත්තිමය විනය ඔබ කිව්වා වගේ ඊටාම අවශ්‍යයි. ඒ වගේම අපේ මේ 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 ලංකාවේ ඇත්තටම මේ හැම කෙනෙකුටම ඊටාම ඉහළ දක්ෂතාවයක් දැනුමක් තියෙන අය පිටරටකට ගිහිල්ලා වැඩ කරන ගත්තම අනිවාර්යයෙන්ම ඉදිරියෙන් ඉන්නේ. ඉතින් මේ ප්‍රභා මේ විභවය අඳුරගෙන මේ 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 අපේ අර අර මේ දූපතෙන් එළියට ඔළුව හිතලා මේ මුළු ලෝකයේම තියෙන අපි වෙනුවෙන් තියෙන සම්පත් අපි ප්‍රයෝජනට අරන් වෙලා අපේ රට ඉදිරියට ගෙනියන්න ඕනේ කියන අදහස ඇතුව වැඩ කරන්න ඕනේ කියන එක තමයි මගේ හිතන්නේ මේ මේ අපි මේ ලොක් වෙන්න හොඳ නැහැ මේ මේ පොඩි රටට ඒක නිසා මේ මානසික වශයෙන් විවෘත වෙලා ලෝකයේම පිළිබඳ තියෙන සම්පත් පිළිබඳ අවබෝධයකින් ඉදිරියට යන්න එක තමයි මම හිතන්නේ මට දෙන්න පුළුවන් පරිවැඩේ ඉතින් තමයි තප්පර ගණක ඉක්මනින් කියන ඉක්මන කියන්නේ කිසිද ජීවිතය අතරින් ඉන්න බෑ කරන්න බෑ කියලා කිසිම දෙයක් නැහැ මෙච්චර හොඳ රටක අපි ඉපදීම වාසනාවන්ත ඒකින්ද තාමත් ඒක හිතාරින්න ඉන්නපා තාමත් අපි වැටලා නැහැ නැගිටින්න පුළුවන් අපි ඔක්කොම අත්වල බැඳගෙන විනය ගරුකව අභිමාණයෙන් මේ රට ගැන හිතලා අපි ආගම් දේශපාලන පක්ෂ මේ දේ අත්හැරලා ශ්‍රී ලංකික හැටියට නැගිටිමු ශාලික බොහොම ස්තුති බොහොමත්ම ස්තුති උදෑසන මැවිලා සමන්නාට ගීත ගායනා කරන උදව් කරපු එක ගැන ඒ වගේම ඔබගේ පැමිණීමත් ඔබ දුන්න සහයෝගයත් අතිශයින් අගය කරනවා හොඳයි එහෙනම් මේ කතා බහ ඉතාමත්ම රසවත් වුණා විතරක් නෙවෙයි මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබත් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා විශ්වාස කරනවා ඔබේ ජීවිතයට අලුත් උත්තේජනයක් ලැබෙන ඇති කියලා විශ්වාස කරනවා ඉතින් එහෙමනම් ඒ උත්තේජනය අරගෙන ඔබ යමක් කරන්න කියන ආරාධනාවත් එක්ක මේ රසවත් ගීත ගායනා කරලා අපි නිමා කරමු මේ හොරාව බොහොම ස්තුතියි ඔබ දෙනාට අපි ගායනා කරමු
ඔය රාග ගිනි වැද අලය නැසේ අනුරාග හද ළඟ අනුරාගිනි නොබලන්න මා දෙස නොබලන්න මා දෙස No balance.